අයිබෝන් හරිදී හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ඊයේ දින තුල කොවිඩ් මරණ දෙකක් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරට අමාත්‍ය ධූරයක් අමාත්‍ය චොමල් රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍යංශ දෙකක වගකීම් කොල්ලුපිටි අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේම යයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය අද හම්බන්තොටදී ප්‍රථමයෙන් දේශීය පුවත් රාජ්‍ය අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් තවත් අමාත්‍යංශ දෙකක අද පෙරවරුවේ දියුණු දිනු ලැබුවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී नव कैबिनेट अमात्यवरेक सह राज्य अमात्यवरेक अद पेरवरुवे जनाधिपति कार्यालय जनाधिपति गोठाबे राजपक्ष महता इदिरिये दिवरुम देनु लबुआ एनो देनट राज्य अमात्य धुरे खोबवन रिया अद्मिराल सरत वीरसेकर महता महाजन आरक्षक अमात्य धुरे अद दिन जनाधिपति गोठाबे राजपक्ष महता इदिरिये दिवरुम दुन्ना एमेन अमात्य धुरे दरन चमल राजपक्ष महता राज्य आरक्षक स्वदेश काटियुतु सह आपदा कलमना करन राज्य अमात्यवरेया लेस अद दिन जनाधिपति गोठाबे राजपक्ष महता इदिरिये दिवरुम दुन्ना කොළඹ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම් නිලන්ත මහතා හදිසියේ මියගොස් තිබෙනවා. ඒ හෘදයාබාධයක් හේතුවෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොළඹ පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක ජේ එම් නිලන්ත මහතා හදිසියේ මියගොස් තිබෙනවා. අදුදැසන ගලු මෝදර පිටියේ ශාරීරික ව්‍යායාම සිදු කරමින් සිටි අවස්ථාවේදී ඔහු ඇදවැටී ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද එවන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කොළඹ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත අද දින හදිසිය ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙම නිලධාරියා උදෑසන ශාරීරික ව්‍යායාම සඳහා ගාලුමෝදර පිටිය ආසන්න ප්‍රදේශයේ ව්‍යායාම කරමින් සිටින අවස්ථාවේදී ඇති වූ අසනීප තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. හෘද රෝගයකට කාලයක් සිටම ප්‍රතිකාර ලැබමින් සිට ඇති බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දින පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතර වයස අවුරුදු 45ක කාන්තාවක් ද වනවා. අදාළ කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍ර වූ අක්ම රෝගී තත්ත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරියේ වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා තත්ත්වෙන් ඉවත් කරනු ලැබුවා. එසේම බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගිනහිර ග්‍රාම නිලධාරියේ වසම එපිටමුල්ල ග්‍රාම නිලධාරියේ වසම සහ කොළමැදිරිය ග්‍රාම නිලධාරියේ වසම යන ග්‍රාම නිලධාරියේ වසම් ඊයේ රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම හා තෙලඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසමද ඊයේ රාත්‍රියේ සිට හුදකලා කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙම හුදෙකලා නියෝගය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව සංචරණයේ සීමා කරමින් තම නිවෙස්වලටම වී කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ විසින් යම් උපදෙසක් ලබා දේ නම් ඒ උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම වැදගත්. ඒ වගේම එයට අනුගතව කටයුතු නොකරන්නේ නම් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමක් සේ සලකා නඩු පැවරීමට සිදු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී වාර්තා වූ ආකාරයට අලුතින් හුදෙකලා කරන ලද රාමලිදාරි වසම්වල සමහර පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස දැරුම් දුන්නද එය මගහරින බවට වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවට දැනුම් දෙන්නේ යම් රෝගයක් තිබේද යන්න පරීක්ෂා කිරීම නිරෝධායන රීතීන් අනුව සිදුවන්නක්. ඒ වගේම එවැනි දෙයකට පටහැනිව කටයුතු කරනවා නම් එමයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. නොසලකිලිමත් නැත්නම් ද්වේෂසහගත ක්‍රියාවකින් රෝගයක් ප්‍රචාරණය කිරීම නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 502 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 262 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 90ක් සහ කොළුතර දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 46 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 17,934ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතයින් 359 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දක්වන්නේ 14,875ක් ලෙසයි. මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්තේන හිටිකේ ගම ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිතින් අතර වයස අවුරුදු 3ක කුඩා දරුවෙකුද සිටින බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. මේ අතර මහනුවර මධ්‍යම වෙළඳපළේ එළවලු වෙළඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් 8 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒත් සමග මධ්‍යම වෙළඳපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම අදාළ වෙළඳ සංකීර්ණය විශ්වවිද්‍යාලයෙන් කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. පාසල් විවෘතක පවත්වාගෙන යෑම එක්තරා විදියක අභියෝගයක්. පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ නිසි පරිදි පවත්වාගෙන යෑම වගේම ඒ තුළින් COVID-19 ආසාදිතයින් රෝගයේ පැතිරීම වළක්වීමට අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී දෙමව්පියන්ගේ සිට පාසල් දරුවා දක්වා විදුහල්වේ කාර්ය මණ්ඩලයත් ඇතුළුව සියලු දෙනාගේම වගකීමක් තියෙනවා. නිස්පරිදි කටයුතු කිරීමට නිරෝධායනය වෙන ගෙදරක සිටින දරුවෙක් පැමිණියොත් සමීප ආශ්‍රිතයෙක් පැමිණියොත් තාවකාලිකව පාසලක යම්කිසි විදිහේ සීමාවල් පනවන්න සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ ඉතාමත්ම අවම මට්ටමක තමයි සිදුවිය යුත්තේ. පාසලක COVID-19 රෝගීන් හමු වෙන්නේ නැත්නම් පාසල් වසා දැමීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඒ නිසි පරිදි කළමනාකරණය කරන්න පුළුවන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග නිසි පරිදි සාකච්ඡා කර ඒ නිසි ඇගැයීමකට ලක් කර කටයුතු කරනවා නම් අපි දන්නවා මේ COVID-19 රෝගය තව අවුරුදු කිහිපයක් යනක ලෝකය පුරාම තිබීමේ අවදානම තියෙනවා. ඒ කාලයේදී මේ පාසල් වගේම අනිත් ආයතන කටේ ආර්ථිකය කටේ සමාජ ජන ජීවිතේ මේ හැම දෙයක්ම අපි පවත්වාගෙන යන්න ඕන. අපි මේ නිසි කල්පනාකරණය කරලා නිසි විද්‍යාත්මක පියවර අරගෙන තමයි අපි ඉදිරියට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දීම සිදු වුණා. තුෂාර ඉන්ජිනේරි අමරසේන මන්ත්‍රීතුමා පරිසර මැතිතුමාගෙන් සති දෙකකට ඉස්සරලා ප්‍රශ්නයක් යොමු කළා. එතුමාම පොරොන්දු වුණා සතියකින් උත්තර වඳිනවා කියලා. සති ගණන් මෙහෙම යවනවා. ඉතින් කවදාවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මන්තුමා එහෙම අසාධාරණ වෙන්න එපා. මේ ප්‍රශ්න දැමිතිවිච්ච ඔක්කොම උත්තර දුන්නා අපි. එහෙම ඉල්ලන වෙලාවල් තියෙනවා. ඉතින් වාර්තා ගන්න ඔබතුමා දන්න ඔබතුමාලත් ආණ්ඩුවේ හිටියා. ආණ්ඩුවක් කෙරුවා. හිතාමතා පැනලන ප්‍රශ්නයක් නෙමෙයි මේක. පහුගිය යහපාලන ආණ්ඩුව සමෘද්ධිලාභී සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380ක් ඒ ආණ්ඩුවේ කථානායකතුමනේ මේ ඔය කතාව සමෘද්ධි අමාත්‍යාංශය හා සම්බන්ධ මේ විවාදයේදී කතා කරන්න කියන්නේ. අහන්න තියෙන ප්‍රශ්නේ කෙලින් අහන්න කියන්නේ. ප්‍රශ්න පැහැදිලි කළා. ඇයි අහන් ඉන්න අමාරුද? පෞද්ගල කාලේ හොරකම් කරපුවා. මේ සමාජ ආරක්ෂණ අරමුදල තියෙන්නේ එක එක දේශපාලන ප්‍රතිරූප ගොඩනගන්න අවශ්‍ය දේශපාලන මේ වීදම් කරන්න නෙවෙයි. තත්ත්වයට ගන්න පීවර මොකද්ද කියන්නේ?
මේ සම්බන්ධයෙන් ඉවර කරේ නැහනේ ඉන්නකෝ අද අපේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න කරනවා රුපියල් 5000 ලබා දෙද්දී ඒක මදි කියලා රුපියල් 10000ක් බඩු මල්ලක් නිරෝධානය කරපු ප්‍රදේශ වලට ලබා දෙද්දී ඒක මදි කියලා කතා කරනවා හොන්දක් තිබ්බේ නැහනේ මේ සමෘද්ධි අහිංසක දිලුදු ජනතාවගේ මුදල් දේශපාලන රැස්වීම වලට භාවිතා කරද්දී නැගිටලකට විරුද්ධයි කියලා කියන්න මේ කරපු අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් මේ වෙනකොටම විගණනය වෙමින් පවතිනවා ඔබතුමා කොදුනාරටියේ කශේරුකාව ගැන කතා කරනකොට ඔබතුමාගේ කශේරුකාව එස්එම් චන්ද්‍රසේන මහත්මයා හොඳට කුඩු කරලා ඉවරයි. කාලේ තමයි රෝහණ බණ්ඩාර මහත්මයා ගත්තේ සමෘද්ධියේ හම්බන්තොටට දෙන්න. මෙතුමා කිව්වා සමෘද්ධි සහනාධාරය ගැන සමෘද්ධි සහනාධාරේ රුපියල් 1000 3500 කලේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමෘද්ධියේ ඒක ඔතෙන්ට අදාළ නැහැ. ඔබ තමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ. මම කායිකවත් කසේරු කුඩු කරන්න ගියේ නැහැ. එතුමා එහෙම කියනවා නම් ජනාධිපතිතුමා එතුමාගේ කසේරුවත් කුඩු කරලා දාලා තියෙනවා කියන්න ඕනේ. හරි බොහොම සරලයි. ඔබ මතක තියාගන්න විපක්ෂ නායකතුමනි අපේ කසේරුකා කාටවත් කඩන්න බෑ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කසේරුකාව කඩාගෙන දැන් බය වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එයි කියලා. ගරු කතානායකතුමනි සජිත් ප්‍රේමදාස මහත්තුබා සම්බුද්ධි ඇමති කාලේ සම්බුද්ධි සානාධාර දෙගුණයක් කෙරුවා. බොහොම සරලයි. තුන්ගුණයක් කෙරුවා. 3 times. හරි හරි. දැන් සමෘද්ධි මාත්‍රකයි ඉවර කරමු. දෙමව්පියන්ගේ තියෙන විශාල ප්‍රශ්නයක් ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉක්මනින් ලබා දුන්නා. හැබැයි ශිෂ්‍යත්ව සමතුම් ප්‍රමාණය 20000කට සීමා කරලා තියෙන එක වැඩි කරනවා වගේම දැන් ලකුණු 75 තමයි අපේ තියෙන විභාගවල තියෙන වැඩිම ලකුණු ප්‍රමාණය. ඒ ගන්න ප්‍රමාණයත් ඉක්මවා ගිහිලා ලකුණු ගත්තු දරුවක් පමණයි සමත් කරලා තියෙන්නේ. නමුත් අර 75 සීමාවෙවත් සමතුම් බවට පත් කරලා ශිෂ්‍ය ආධාර වැඩ පිළිවෙල වෙනම කරගෙන යන්න. හැබැයි අර ශිෂ්‍යත්ව සමතුම් විදිහට අර උපරිම ලකුණු ප්‍රමාණය D එක ගන්න එක B එක ගන්න එක ප්‍රමාණය ලකුණු 70යිනේ. ඒ නිසා අර ශිෂ්‍යත්ව සමතුම් ප්‍රමාණය 20000 25000 දක්වා වැඩි කරලවත් අර 75 ලබන ලකුණු ලොකම් බලන ශිෂ්‍යයින් සමතුම් විදිහට මොකක් හරි ගේමකට ලක් කරන ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ දරුවන්ට වගේම ඒ දෙමව්පියන්ටත් උන් සාධාරණ ඉෂ්ට වෙයි කියලා ඉල්ලීමක් උතුමයන් කරනවා. දැන් මහනුවර දිස්ත්‍රික්කේ තත්ත්වය කොවිඩ් ප්‍රශ්නේ ටිකක් බරපතලයි. පාසල් 60කට ඉන්නේ එක PH අයවරේ. એટલે දැන් මහනුවර නගරේ පාසල් 45ක් වහලා. මේ පහසුකම් දෙන්න ඕන. මේ අභිමතය දීලා තියෙනවා. මේ විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂකවරුන්ට යම්කිසි පළාතක තත්ත්වයේ අවධානම් සහිත නම් ඒ අයට බලය දීලා තියෙනවා. පාසල් වහන්න අධ්‍යාපන ලේකම්තුමා කිව්ව පළියට එක පාරටම මේ පාසල් විවෘත කරන එක එක නුසුදුසුයි. ඔබතුමාලට තිබුණා සති දෙකකට තුනකට පමණ පෙර නිසි සැලැස්මක් නිසි වැඩපිළිවෙලක් නිසි ක්‍රියානාමයක් තුල මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන් ඔබතුමාලා පාසල් ටික පටන් අරගෙන ළමුන් බොහොම සීමා සහිත ප්‍රමාණය පාසලට එන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පිළිවෙලකට මේ වැඩේ කරන්න සැලැස්මක් ඇතුව මේ වැඩේ කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නෙවෙයි පුළුල් සාකච්ඡාවකට පස්සේ තමයි ඒ තීරණය ගත්තේ. විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරලා ඒ කමිටු හැදුවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග කතා කරලා වැඩ පිළිවෙලක් යෙදුවා. ඒ පළාත්වල ප්‍රායෝගික තත්ත්වය සමාලෝචනයට භාජනය කළා තමයි ඒ තීරණය ගත්තේ. මේ ඕනෑම ප්‍රශ්නයක් ගැන සාධනීය දේශ බලන්නත් පුළුවන් ඍණාත්මක දේශ බලන්නත් පුළුවන්. පාසල් වලට යන ළමයින්ගේ දෙමව්පියන්ට මම මොනවද කියන්නේ? ඒගොල්ලෝ ඔක්කොම අගුල දාලා ගෙදර තියාගන්නේ කියලාද කියන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ අපිට පාසල් අරින්න බෑ. අපි ඒක කරන්න නෑ. ගම්පහත් බෑ. කළුතරත් බෑ. අපි යහපාලන ආණ්ඩුව කාලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි Wi-Fi ටැබ් ගැන කතා කරනකොට අපිට හිනා වුණා. මතක නේද? අද ඒ ටැබ් ටික දීලා තිබ්බනම් දුරස්ථ අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව කරගත්තා. අපි යෝජනා කරනවා සමස්ත සිසු ජනගහණයටම ඒ පරිගණක පහසුකම් ලබා දීම යෝග්‍යයි. දුවන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ නේ කොහෙන් හරි පටන් ගන්න ඕනේ මුළු රටටම දෙන්න ඉස්සෙල්ලා මේක ආරම්භය ආරම්භය අපි දුන්නේ දක්ෂම ශිෂ්‍යයන්ට අපි මේක ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙන යනවා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති නිවාර් චණ්ඩ සුලිකුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා නිරත දිග බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශයේ පැවති නිවාර සුලිකුණාටුව ඉතා චණ්ඩ ලෙස තමිල් නඩු වෙරළ තීරෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමග අඩු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. වයඹ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය මන්නාරම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතේ තම්පාර සහ මඩකල්පුව යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස දෙකින් පමණ පසුව ගිගුරුම් සහිත
වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ඉදිරිපැය 24 තුළ පුත්තලම සිට මන්නාරම ගංගාසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා සහ කොළඹ සිට ගාල්ල මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටවන මුහුදු ප්‍රදේශවල සුළං නිරත දෙසින් හමන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20 30 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 50 දක්වා වැඩි විය හැකියි. මේ අතර පුත්තලම සිට මන්නාරම දක්වා කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය අතර සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතවන විට එම මුහුදු ප්‍රදේශවල සුළං පැයට කිලෝමීටර් 70 80 දක්වා తాවකාලිකව ඉහළ යන අතර එම මුහුදු ප්‍රදේශ විත රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ පස්වරුවේ පානදුර වලාන මන්සන්දීදී මෝටර් රථයක් සහ යතුරු පෙදයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථය පානදුර දෙස සිට දහවනේ වෙමින් තිබියදී අපරීක්ෂාකාරී ලෙස දකුණු දෙසට හැරවීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර යතුරු පෙදියේ ගමන්ගත් 17 හැවිරිදි සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පෙදිය පදවාගෙන ගිය පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ සිටින අයාලේ ගමන් කරන පස් දිනකුගෙන් යුත් ගවරංචුවක් කළුතර දෙස සිට පානදුර දෙසට දහවණේ වූ වෑන් රථයක ගැටී තිබෙනවා. සිදු වූ අනතුරින් ගවයින් 3 දෙනෙකු මරණයට පත්ව ඇති අතර වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඌව පර්ණගම විහාරගොඩ රජමහ විහාරයේ වටිනා භාණ්ඩ කිහිපයක් සහ මුදල් සොරාගත් පුද්ගලයන් 2 දෙනෙකු සොරා ගන්නා ලද භාණ්ඩද සමග අත්අඩංගුවට ගැනීමට ඌව පර්ණගම පොලිසිය සමත්ව තිබෙනවා. සෞභාග්යයේ දැක්ම යටතේ සමෘද්ධිමත් නිවසක් සතුටින් සිටින පවුලක් යන තේමාව යටතේ වදුල්ල දිස්ත්‍රික්කයේ තුල අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සහ සනීප ආරක්ෂක වැඩසටහන යටතේ සනීප ආරක්ෂක කටයුතු වදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි අධ්‍යක්ෂ WMP විජය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. ස්ටැලියන්ස්, දබුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් පහෙන් සමන්විත වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද දින සමාරම්භක තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන කොලඹ කිංග්ස් සහ කුසල් ජොනිත් පෙරේරා නායකත්වයේ දරන කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් දෙක අතර පස්වරු 7:30ට පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමවට පත් වෙනවා. යලිත් හමේ මුස්සවසහාය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.